समन्ताक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम मुनिराजस्य शृणन्तु सगमकदा दह्मस्सवनकालो अयं बदङ्क्ता दंमस्सवनकालो अयं बदङ्क्ता ධම්ම සවනකාලු අයංබදන්තා නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස් භගවතෝ අරහතෝ සම්මාසම් බුද්ධස් සද්දහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නී මාතෘකාවක් ඇලබිල තියෙනවා එතමයි ධාතු මනසිකාරය භහාවනාව කර කියන්නේ බුද්ධියෙන් කරන පරීක්ෂණයක්. නිවැරදිව බුද්ධියෙන් කරන පරීක්ෂණයකට භාවනා කියීන එ භාවනාව කොටස් දෙකයි සමත භාව විදර්ශන භාවනා ඒකෙන් ධාතු මනසිකාරය අයිති වෙන්නේ විදර්ශනාවට ධාතු ධාතු කියන්නේ සතරමහා ධාතුන්ට මෙත හදුන්වානනි ධාතු මනසිකාරය ඒ සතරමහා දාතු මේතුලින් අපේ මනස්සේ දීර්ඝ කාලයක් කල්පකෝටි ගානක් අපේ මනස්ස පැවිච්ච වැරදි සිතුවිල්ලක් ඉවත් කරන්න උපකාරවෙනවා ධාතු මනසිකාරය.ඒ වැරදි සිතුවිල්ල තමයි සත්්‍යෙක් පුච්චලය කෙනෙක් ජීවයක් හැටියට හඳුනාගෙන තිබීම මෙචර කාලයක් කපී සත්තේහැටියට පුච්චලයහැටියට කෙනෙක් හැටියට චීවේ කැටියට අපි හඳුනගෙන තිබ්බ. බුදුරජාණන් වහන්සේ බුදුවෙලා උතුම්මෝ සම්බෝධීයට පත්වෙලා අපට පෙන්නල දුන්නේ සිතුවිල්ල වැරදි සිතුවිල්ලක් හැටියට. එකජැන සත්ත පුද්ජල සංඥාව වැරදි සිතුවිල්ලක් හැටියටයි පෙන්නල දුන්නේ වැරදි සිතුවිල්ලට කියන්නේ මිත්‍යා දිිට්ටි දිිට්ටි කියන්නේ වැරදි සිිතුවිල්ලට සම්මාදිිට්ින්නේ නිවැරදි සිතුවිල්ලට. තොර නිවැරදි සිිතුවිල්ලනං ඇති ඇදේ ඇති හැටියට හඳනාගන්න ඕනේ. පවතිනදේ නිවැරදිව හඳුනාගන්නට ඕනේ එතකොට සම්මාදිීට්ටි. මෙ ධාතු මනසිකාරයෙන් යම්කි සිකනෙක් ඒ රදි මනසිකාරය වැරදි සිතුවිලි කාලයක් පැවතිච්චේ වැරදි සිතුවිල් සිතිං බැහැර කරලා නිවැරදි ආකායට නිවැරදි දේ හඳුන්න්නල දෙනවා. ධාතු මනසිකාරය. ධාතු බුදුරජාණන් වහන්සේ මහ සතිපට්ඨාන සූත්‍රයේ සංශිප්ත වශයෙන් කෙටි කල්ල දේශනා කල්ල තිනු. ಚුල්್හ පදෝපම සූතරය එවගේම ධාතු විභාංග සූත්‍රය මහ රාහුලෝ අද සූත්‍රය අධි සූත්‍රවල විස්තර වශයෙන් දේශනා කල්ලතිීන. ඒ පළමීම අපි අවබෝධ කරගන්නට ඕනි තේරුන්ග්ඩ ඕනි ඒකට දේශනා කරපු ක්‍රමය දැන් සතර මහා දහතු කිවට එක පාරටම කෙනෙකුට තේරුම්ගණ්ඩ වටහාගන්්ඩ අවබෝධ කරගණ්ඩ අමාරුයි සතරමහා ධාතු කිවට දැවදාහරණයක් අරගත්තත් කෙස් කියන එක සතර මහා දහතු කිව්වට එක එක පාට්ටම කෙනෙක් පිළිග්ඩ සූදානම් නෑ සූදානම් න ලොම් කියන එක සතරමහා දහත්තු කියලා කිව්වොත් එක වරටම පිළිගණ්ඩ සූදානම් නෑ යාගේ මනස. කට හේතුව තමයි දීර්ග කාලයක් ආවේ ඒ වැරදි සිතුවිල්ල තුළ.කෙස් ලොම් නිය දත් සම් මස්. මිනි මේ ආදී වශයෙන් ඒ වැරදි සිතුවිල්ලම අපේ සිත තුළ අනුගත්ත වෙලා තිබ්බ නිසා. ධත සතර මහා දහතු කිවාට එක පාරට්ටම අට පිරිිගන්න බැහැ වැටහෙනෑ තේරෙන්නේ. මෙ ශරීරයේ කොටස් විස්සක් බුදුරජාණන් වහන්සේ නිසා පෙන්නවා පළමියෙෙන් මේ ධාතු හතර වකරගන්න නිවැරදි ක්‍රමය. පළමීෙන් මේ ධාතු හතර වෙන්කරගණඩ නිවැරදි ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරනා එක සංශිප්ත වසය මහ සතිපට්ඨාන සූතරය පැහැදිලරිි කරන්නේ කෙස්් ලොම්්නිය දත් සම් කේසාා ලෝමා නකා දන්තා තචෝමන් සංනහාරු අට්ටි අට්ටමිච්ච වක්කං හදයයක් යකනං කිලෝවමකම් පිහිහකං පප්පාස අන්තං යදි වශයෙන් විශ්සක් වෙන් කරනවා පටවිධාතු හැටියට එකන තදගතිය පටවිධාතු කැන තදගතිය ඒ තදගතිය හඳුනගන්න විස්සක්වෙන් කරනවා තමන්ගේ අධ්‍යාත්මය පරිීක්ෂා කරලා බලලා. ආපෝධාතු කියන්නේ ඇලෙන ගතිය වැගිරෙන ගතිය දියර ගතිය. එක පළමයෙන් හඳුනගන්න දේශනා කරනවා කොටස් දොළහකට බෙදල. කෙල සෙම සෝටු කඳුලු දහඩිය. ලේ සැරව පිත මේදතෙල උරුණුතෙල් සඳමිදුලු මොත්්‍ර. එය අදී වශයෙන් දොළහක්කට බෙදනවා. උනුත්සුම කොටස් හතරකට බෙදනවා තේජෝධාතුව උනුස්සුමවායෝධාතුව කොටස් හයකට බෙදනවා හතලිස් දෙක. ත මේ හතලිස් දෙහෙකට බෙදල බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මෝලික අවස්ථාවේද මේ විදිහට බෙදාගත්තොත් අවබෝධයට පහසුයි තේරුම්ගණ්ඩ අවබෝධ කරගණ්ඩ වටහාගණ්ඩ පාසුයි දැ විශ්සක් තදගතිය හැටියට දොළහ දියරගතිය එලෙනගතිය වැගිරෙනගතිය ආපෝධාතුව හැටියට උනුස්සුම තේජෝධාතුවය හැටියට පුම්බන හකුලන ස්වභාවය වායෝධාතු හැටියට එවට ලස්සන උපමාවක්කිවා කොහමද කෙස් කියන සං්ඥාව මනසිං අයිංවෙන් ලොම් කියන සඥ්ඥාව නිය දත්සම් මස් නහර කියන මේ සං්ඥාවල් වැරදි සඥ්ඥාවල් එ වැරදි සං්ඥාවල් අයින් කරගණ්ඩනං මේ ධාතු මනසිකාරය අනිවායෙන් කළ යුතුම වෙනවා එ සතර මහා දහතු හැටියට දර්ශනය වීම එක විදර්ශනා කියල හඳන්නවන්නේ විදර්ශන ආරම්භ වෙන්නෙත් මෙතන ධාතු මනසිකාරේ හිනං එකන ලස්සන උපමාවක් කියනවා බුදුරජාණන් වහන්සේ මහනෙන යම් පුච්චලයක් හරකෙක් ඇති කරනවා මෙ ඇතිකරන හරකා ද පුංචිකාලයා අරගෙන නිහරක ඇති කරනවා තොඩ යාට එතන තියෙන්නේ සත්ව සඥාව පුච්ජල සඥාව සත්්‍යේ පුච්චලය කෙනෙක් කැටියට අදර මේ සත්‍යයාට කණ්ඩ දෙන්න ලෝනි නාවන්ඩෝනි බේතෙත් ගල්ලන් ඩෝනය ගහක බඳින් ලෝනය දැ මේ සෑම අවස්ථාවක මෙ යාට සත්ව සඥාව තියෙන සත්්‍යේ කැටියට ගැන හරකෙ කැටියට ගහේ බඳන්නේ හර තන කොල ටික කපන්නේ හරකට නාවන්නේ හරකල් බෙහෙත් ගල්වන්නේ හරකට මේ අදී වල්සය සත්ව සං්ඥාව යගේ මනස්සිතියන්නේ. ද හරකා මලොක්කුවේනවා කමක්කමයි වැඩෙනවා. වැඩිලා හොඳ පුෂ්ටිමත් ද මේ පුච්චලයක් කල්පනා කරන මේ සත්‍යයා මරන් ලෝ මේ සත්‍යය මරන් නෝන් මරල බිකුණන්ට දැ සත්ච අරගෙන යනවා අරගෙන යන්න හරකව ලනුවකෙන් ගැට ගල හරකාව අරගෙන යන්න ඒ යනකනුත් තියෙන්නේ සත්ව සඥාව ගෙනහිල්ලා මරණ තැනට ගැටගහනු ගැටගහන්නෙත් හරකව මරණ තැනට ගන්නවා මරණ තැනට ගන්නෙත් හරකාව මරන්නේ හරකාව දමාරල්ලා දැඉන්න බිමදාල තොඩේ හරකා දැමේ හරකාව කොටස් වට වෙන් කරන ද මැරුවට පස්සේ වෙන් කරනවා වෙන් කරන්න මොනවටද මස් වලට දෙ ගාත් හතර කපලා හතර පැත්තකට දානවා ඒ ශරීරයේ අභ්‍යහන්තරයේ තිබ්බ කොටස් එවත් එක වශයෙන් වෙන් කරනවා බඩවැැල් මේවා බොෝක්කු පෙනහාලු මේක හර් දේ‍යවස්තු මේ නගුට මේක හිස්ස මේ කුර අදි වශයෙන් එසියලු වෙන්ං කරනු. දෙැගේ වෙන්කරපු තැන ඉදලා දැ සව සඥා විීවරය. දෙපුද්ජලගේ සත් සඥා විවරය. දෙ පුච්චල එතැන ඉඳලා තියන්නේ මස් කියන සංඥාව දෙතයි ඉඳලය විකුණ අන්නේ මස් හරකව ගිෙනියන්ට බෑවපෝ ගෙනාවේ හරකා ගැටගැවවෙේ හරකව මෙ මරණ තැන්ට ගත්තේ හරකාව මැරුවේ හරකාව ද මස්්ටික වෙන්කරා තැන් තැන්වොල කොටස් ටික වෙන්කර දැ වෙන්කර හම එතන ඉඳලා අර සත්ත සඥාව පුච්චල සඥාව කෙනෙක් හැටියට සත්තේ කැටියට මෙච්චරකල් සිතතුල තිබබ වැරදි සිතුවිල්ල ඒක් සිතුවිල් අයිගෙන එක වැරදි සිතුවිල්ලා. නමුත් එක වැරදි කියලා අතේරුන්ගන්නෑ එතන ඉදලයා කතා කරන්නේ මස් කියලා තර යම්කිෙසි කෙනෙක් එතැනට ඇවිල්ල ඉල්ලනවනං එයා හරකිකිල් අඩු බෑට එ ඉල්ලඩුව නෙ මස් නැතුරම හරකක් කියන සං්ඥාව වෙතනින් ඉවරයි එතනින් අවසා උපමාව අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැ මේ කොටස් හතරට ව කරන්න එ කොටස් හතරට වෙන් කරන්න තමයි දපේ ශරිරයේ කොටස් හතරක් ක්‍රියාත්මක වෙන බව පැහැදිලි කරඩ තමයි බුදුරජාණන් වහන්සේ මේ විස්සක් තදගතියට වෙන් කරන්න කියන්නේ දොළහක් දියරගතියට ආපෝගතියට ඇලෙන ගති ද හරක මරල එතනේ දල මස් ඊට පස්ස ගලාගෙනයක් නෙල්ලේ ඇත වඩ එදිියර් එදිී වශශයෙන් එක තියෙන ස්තෙල්හරකගේ ශරීරෙතින තෙල් තො මේ දේතිීන උරුණු තෙල්තිීන සඳ මිදුලු තියනවා. එ අදිී වශයෙන් ආපෝගතිය ටයිති කොට සුත්ේ සත්‍යයාගේ ශරීරතියනවා ද බුදුරජාණන් වහන්ස උපමාව ගත්තයයි ඇදොලහක් වෙන් කරන්න කියේනවා ආපුගතියට එකන දීර ගතියට වෙගිරෙන ගතියට එලෙන ගතියට දඒ සත්්‍යයා මැරණ අවස්ථාව මැරලා යම් වෙලාවක් ගැනකුණුත් ඒ සත්්‍යයාගේ ශරීරය උණුසුමක් තියෙනු ත ඒතාකල් උණුසුමක් පැවතුනා එන උනුසුමක් තිමුණ ත්‍රපිදාන්නව ඒ සත්‍යයාත් හුස්ම ගන්න එක අපට තේරනවා අපට වැට හෙන සත්‍යය හුස්මග එවායෝ කියන එකත් එයගේ ශරීරය ක්‍රියාත්මක වෙන එන අපේ ශරීරයක් ඒ වගේම තමයි තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ ශරීරෙත් උුණුසුමක් තිනවා තර වායුවක් තියෙන ඒක අපට පැහැදිලි වායුවක් උණුසුමක් හා දියර ගතියක් වැගිරෙන ගතියක් හ අද ගතිය හැබ ඒක අපේ සිතේ ස්ථාවර වෙලානය ස්ථාවර වෙලා නැති නිසා අපි කොට ශ්‍රාශ්්‍යියම එකට එකතු කරලා සත්්‍යයහැටියට අඳුන්නන්ට අපි තවදුරුට අපි එම හිතනො උසත්්‍යයේ හැටියට හඳුනගන්න පුච්චලැටට කෙනෙක් හැටියට. ත බුදුරජාන් දේශනායක් කරන්නේ සත්්‍යයෙක් නෑ පුච්චලයෙක් නෑ කෙනෙක් නෑ. මෙන මේ ධර්මතාවයන් හතරක් තියෙනවද කියලා මුලින්ම පරික්ෂ කළ බලට. තොරද අපට පේනවා දැ විස්සක් අපි තද ගතියට අයින් කර කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටල්ලොද වකු ගඩු අක්මාව පෙනහල්ල පපු මස්ස හර්දය බොක්ක බඩවැල් පිත්තාශ දිරෝප අහර නොදිරෝප හර මොල විශ්සක් අපි අයින් කර. දැ දීර ගතිය ඇලන ගතිය වැැගිරෙන ගතියක් තියනවද. අපි එකක බලන්න ඒට තම අපි වෙන් කරන්නේ කෙලා ඇලෙන ගතියෙන් යුක්තයි වෙගිරෙන ගතයෙන් යුක්තයි සෙම ඇලෙන ගතියක් තියනව වැගිරෙන ගතියක් තියනෝ දීර ගතියක් තිනවා සොටු එලෙන ගතියක් වෙගිරෙන ගතියක් දීර ගතියක් එවට කැන ආපෝධාතු කඳුලු එක තියන එලන ගතියක් වෙගිරෙන ගතියක් දීර ගතියක් පපු අධිවශයෙන් කෙල සෙම සොටු කඳුලු දහඩිය ලේ සැරවපිත්ත මේදතල උරුණුොතල් සඳමිදදුළු මුත්‍ර මේ කොටස් දොළහා අපි වෙන්කරානව අප උධාතු හැකිට. අපේ ශරීරෙම් ත අභ්‍යාන්තරය තුළින් තමයි පරිීක්ෂණය කරන්නේ අභ්‍යාන්තරයේ තියන කොටස්්චික පරීක්ෂා කරන්නව මනසිං කරන ධාතු මනසි කාරයකය අභ්‍යන්ත්‍රයේ තියන කොටස්්ටික ධාතු ඒ පරීක්ෂණය කරන මනසි මනසිකාරය තොට ධාතු මනසිකාරය මේ ධාතු මනසිකායෙන් බහවනාව පිළිබඳව තමයි මේ මාතෘකාවක්්‍ය වලතියන් එහෙමන තර මනසිකාරය සිිත ද විඤ්ඥානෙන් අපි දැන ගන්න්ඩෝනි මනසිකාරයෙන් අපි දැන ගණ්ඩෝනි කෙස් කියනෙ කයිති තදගතියට එකන පට විධාතුට ලොම් කියන කයිති තද ගතිහෙවත් පටවිධාතුවට. නිය දත් සම් ඒවයිති පටවිධාතුට. මස් නාරයට එ පටවිධාතුව. හැබැයි ඒආකාරයට මනසිකාරය කරන්න කොට ඒක හොඳට සිතේ ස්ථාවර වෙනකම්ම. සිතේ හොඳට සටහන් වෙනකම්. ප්‍රත්‍යක්ෂ වෙනකම්. සහතික වෙනකම්ම මෙෙහි කර්ඩෝනේ. මොකද? දීර්ග කාලයක් මනසිකාරය පැවැත්වේ පුච්චලෙක් පිළිබඳව. සත්‍යෙක් පිළිබඳ. කෙනෙක් පිළිබඳව. ද මේකෙන් අපි අයිංකර ගණ්ඩෝනේ ඒ වැරදි සිතුවිල්ල.ඒ වැරදි සිතුවිල්ල අයිංකර ගණ්ඩනං අපේ මනසිං අපි නිවැරදි ආකාරයට මෙනෙහි කරලා ඒ නිවැරදි ආකාරයට මනසිකාරය පවත්තල ඒ ප්‍රත්‍යක්ෂ වෙන කම්ම එකන්නේ. සද ගතියක් තියනවා දීරගතියක් තියෙන උෂ්නයක් තියෙන වාතයක් තියෙනව කියන. මේ සත්‍ය ආකාරය සිතට ප්‍රතික්ෂ වෙනකම් අපි මෙනෙහි කරන්න ලෝ සිහි කරන්න ලෝයි නැවත නැවත මෙනෙහි කරන්න ලෝන නැවත නැවත සිහි කරන්න ලෝන තු ඒකට සමාධසිිතක් ඕනි ඒ හැබේ තුළින්ම සමාධය ඇති කරගන්නත් පුළුවන් ඒක බුදුරජන් වවාන්ස දේශනා කරන්න කෙනෙක් සමතය පූවාංගමේ කැෙනෙ සමතය මුලින් කරලා විදර්ශනාවට යනෝ කෙනෙක් විදර්ශනාවෙන් අරම්භ කරලා සමතය හදාගන්න කෙනෙක් සමත විදර්ශනා දෙකම එකවර කරන. කෙනෙක් කෙලිම විදර්ශනා චිත වීතියට බහිනවා එන මේ සතර ආකාරය යම් කිසි කෙනෙකොට යම් ආකාරයක් ගණ්ඩ පුලන් එක තම තමන්ගේ මානසික මට්ට මනුව මනස්සි සභාවයනුවයි ගණඩපුල එක තමතමට තේරෙනවා එන අපිැ අපි බලන ශරීරේම තියනවද කොට සතරිස් දෙක වු . තර විශ්සක් අද ගතිය දොළහක් දේරගාතිය අතරක් ුණුසුම්. තර ශරීර සෑම තැනකටම අත තියල බැලූ තුනුසුමක් තියනවා. තරපට පේනව ශරීරේ වායුකොටස් තියන උස්මගන්න පිට කරන වායුුවක්තියෙන. සරීරයේ අභ්‍යන්තරයේ දල උඩට එන වායුුවක් තියන ඇනු හෙමරිනොට ඇනු මක්ෑනි තවට ශරීරයේ අභ්‍යන්තරයේ තේ දල උඩට. තතින ශරීරයේ අභ්‍යාන්තරේ දල පහලට බහින වායුුවක්තියන. සරීරයේකොටටා සෑම තැනකම හැසිරෙන වායුුවක්තියන. සෑම තැනකම ක්‍රියාත්මකයෙන ශරීර. අභ්‍යන්තරය ඒවායු තරවායුව කොටස් හයක්තියනවා උනුසුමෙක් කොටස් හතරක්තියනවා මේ උනුස්සම කියන්නේ තේජෝධාතුව තොා අපට තේ නම් තේජෝධාතුවයෙන් තමයි ආහාර පැසවන් මොකද අපි ශරීරය තුළට ඇතුල් කරන විධවර්ග ආහාරපාන ඒ තේජෝධාතුවයෙන් පැසවනවා දවනෝ තවනවා පුච්චනවා ඒ තේජ ජාත්‍යයෙන් කර්ම කර්මයට අයිති තේජොධාතුව ප්‍රතිසන්දය ඉඳලාම මේ භව අවසාන චතිය දක්වාම ක්‍රියාත්මකයි තේජෝධාත්තුව විතරක් න මේ ධතු හතරම ක්‍රියාත්මකයි ො පුච්චලයගේ ක්‍රම ක්‍රමය වැඩීමක් පෙන්නන්නේ තේජ ධාත්්‍යයෙන් ක්‍රාකාරිත්තය තජ දධාතුව අධිකව ක්‍රියාකාරි ොර ක්‍රාව ඉට පස්සේ ැවතිලා ට පස්ස පරිහණයට යනු පරිහනයට අපි දන්න කෙස්්පික ඉදවෙලලා හමරෙල්ලි වටල ස්පැනීම දුරුවල්ල කරලා අතපය වලංගු ැති කරලා එ අදී වශයෙන් න විකාරයට පමුණන් තේජෝදාාති එකන නුසුමින් එන ගුණුසුමක්තිීන තොර දීරගතියක් තිීන තදගතියක් තින උනුමක්තින ආයුුවක්තින මූලි අවස්ථාවද වෙන්වශයෙන් හඳනගණ්ඩෝනේ මොකද මේ ධාතු හතරක ක්‍රියාකාරිත්තයක් තියෙන්නේ කියන කාරණය පැහැදිි කරගන්න. ධාතු හතරක ක්‍රියාකාරිත්වයක් තියෙන් එක තමයි ඇත්ත තම සත්‍යය බදුරජන්ස පෙන්නන්නේ එකයි. ත අපි මෙආකාරියටහි නැවත නැවත මනසිකාරය කරන්න නැවත නැවත්ත සිහි කරන්න කියලා කියන්නේ. සත් පුංචල සංඥාව ඉංකරගන්න සත්තපුං්චල සඥාව කියන්නේ වැරදි සඥාව දැ හරක මරණකම්ම විතරයි සත්තු සඥාව මරල සීසිකට දැම්මඩ බස්සේ තනීදල හරකෙක් ගැන කතා කරන්නේ ඒ ඇතනදල මස් ගැන කතා කරන්න සඥාව සම්පූර්ණය වෙනස් වුනානේ සංඥාව කියන හඳුනගත් මෙච්ච දවසක් මෙච්චර කාලයක් හඳුනගත්තේ සත්තු කෙටීටේ. හර සේ එක සම්මුතිය තොර මරලා කොටස්්චික ීසීකට දැම්මට පස්සේ එතන ඉදලා හරකෙක් ගැන කතා කරන්න බෑ හරිකෙක් නෑ එතන එන අන්නේ වගේ තමයි මේ සරීරයේ අභ්‍යන්තරය ඇතුළත තියන මේ කොටස්ටික හරියටම නිවැරදිව වෙන් කරලා ඒ නිවැරැදිව මනසිකාරය කරලා ධතු මනසිකාර එක නිවැරදිවම වබෝධ කරග හම සත්. කියන සංඥාව ඉගෙන් නඕන එදල සත්්‍යය ගැන කතා කරන්න බෑ බ සම්මුති ලෝකෙ කතාරන අපි සත්වේ ගැන පුං්චලිය ගැ කෙනෙක් ගැන අගේ නම කියලලා හලාක් කොහෙ දන්න දැන් හවලා මොකද කරන්නේ අධවසයෙන් අප සම්මුති ලෝකය කතා කරන නමුත් ධාතු මනසිකාරය අපේ මනස්සට හොඳට අනුගත වුණා අඩ පස්සේ මනසිතියන්නේ වෙන සංඥාවක් අ සම්මුති ලෝකෙ පවතින සඥාව නෙමි මනසිතයන්නේ නසිේ තියනෙ නිවැරදි සඥාව එ නිවැරදි සං්ඥාව තමයි ධාතු මනසිකාරය එනම් සතරමහා දහතු හැටියට ප්‍රතික්ෂ වෙනකම්ම සහතික වෙනකම්ම විශ්සක් බෙදනවා අයින් කරනවා තදගතිය හැටියට දැහෙම තියෙනවද තියනවා දොළහක් බෙදනවා අයින් කරනවා අප ධාතු හැටියට හතරක් අයින් කරන උණුසුම හැටියට හයක් අයින් කරන අයු හැටියට. ඇබැයි හොඳට මතක තියාගන්න මේ අපි දැම් මෙච්චර වෙලා වෙන්කෙරුවේ කතා කෙරුවේ සතර මහද්දහතුූ දැම් මෙතැන ඉදල කතා කරන්න සතර මහද්දහතු එකට අරගෙන. දැමි වංකරල මුල්ලවස්ථාවේද වෙන්කරල බලන්ඩ කිව්ේ මෙහෙම ධර්මතා හතරක් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා තමන්ට, අවබෝධ කරගණඩ වට හගන්්ඩ තේරුම් ගණ්ඩ. මොකද යම්කිසි කෙනෙකුට කිව්වොත් කෙස්සලතියෙන්නේ ශක්තිීන් හතරක් කිවට පිළිගන්නේ නැහැ. ඔය ඇහේතියෙ ශක්තිීන් හරක් කිව්ට පිළිගන්න නැහැ. කනේතියනි ශක්තියන් හතරක් කිවට පිළිගන්න නැහැ. නාසේ දිවේ ශරීරේතියන්නේ ශක්තිීන් හතරක් මැනැත්තම් මහභූත හතරක් එමනත්ම් ධාතු හතරක් කිව්වට පිළි ගන්නේ නෑ පිළිගණ්ඩ යාගේ මනස සූදානම් නෑ යගේ සිත සූදානම් නෑ එ සිත සූදානම් නැත්ත ඇයි එයාගේ සිතේ මෙච්චර කල් පැවත්තුනේ වැරදි සිතුවිල්ලක් ඒ වැරදි සිතුවිල්ල තමයි සත්ත නෑ මම න ඉන්නේ කෙනෙක් නෙ ඉන්නේ පුච්චලේක්නෙ ඉන්නේ අන්නේ සිතුවිල් අති දීර්ග කාලයක් එයාගේ සිතේ අනුගත වෙලා තිබ්බා සිතේ පැලපදිියන්ගලා තිබා සිතේ සටහන් වෙලා තිබ්බ එ සටහන වැරදි. ඒ වැරරිදි ප පෙන්නල දුන්න්නේ ලෝතුර අබදුරජාණන් වහන්සේ. එනං නැ මුල්ලවස්ථාවේ ආකාරයට වෙන්කරගෙන අර සතනම හදහතු හැටියට නිවැරදිව. මනෂට තේරු ග ඕන අවබෝධ කරගන්න ඕන ඕධාතු හරක්තිීම. ැ අපිදැ මෙතන ඳදල කතා කරන මෙ ධාතු හතරම එකට අරගෙන එකට හේතුව තමයි මෙ ධාතු වෙන් කරන්න බැහැ. පටවිධාතුව තුළ ආපෝධාතුව තියෙනවා. පටවි ආපෝ කියන ධාතුොතුල තේචෝවායෝ කියන ධාතුත්තිනවා. පටවිධාතුවට තනියෙන් පිහිටන්න බැහැ ආපෝ තේචෝවායෝ නැතුව තේචෝදාාතුවට තනියෙන් පිහිට අන්න බැහැ. පට පෝවායෝ නැතුව වායෝධාතුවට තනයෙන් පිහිටන්න පටවි ආපෝතේචෝ නැතුව. මෙන මේ ආකාරෙන්ට මේ ධර්මතා හතර වෙන් කරන්න බැහැ. ධර්මතා වෙන් කරන්න බැහැ කියන කාරණය තේරුන්ගන්න අපට පුළුවන් අප අභ්‍යන්තරය පරීක්ෂ කල බලපහම. ඒ තමයි යම් කිසිකැනෙ කොට කිව්වත් අපේ ශරීරයෙන් දැම්ම කොට සතරහ නැබ පැහැදිලී කොට සතර ක්‍රාකාරිොට සතරක ක්‍රියාකාරිීත්‍යය ත්‍ර මේ කොට සතර ක්‍රියාකාරීතය එකකොට සා කයින් කරන්න කියලලා අපි යම් කිසි කැනෙකොට කිව්වත් ඒකොට සයින් කරන්න බැහැ බැරි හේතුයි ඒකොට සයින් කොලොත් ඉතුරු දහ දහතුත්තුනට පවතින්න බැහැඒ පවතින්න බැරි බව තේරෙනවා එකකොට සා කයින්කර ධාරණයක් වන්සෙන් කෙල සැම සෝටු කඳුළු දහාඩිය ලේ සැරව කියනේවා අතිශ්‍යය දුර්ගාන්දයෙන් නොක්තයි පිළිකුල් තරාපි කිවොත් ඩොක්ට.නකොඩ ගෙල්ල මේේටික අයිං කරලද දෙන්න මගේ ශරිර ම ටිකට කැමතිනෙ මේ එක හරි අප්‍රියයි මේක හරි දුර්ගාන්දයයි මේක හරි පිළිකුල් එනිසා මටික අයිංකරන්ඩ කිවොත් අයින්කරන්න බෑ ඇය අයින්කරණඩ බෙරි අයින් කරලා ඉතුරු ධාතු තුනට පවතින්ඩ බැහැ. හොදර බලන් කෙලටිගත් සැමටිගස් ටු කඳුළු දඩියල් ලේ සැරව පිත මේදතෙල් උරණොතෙල් සඳමිදුළු මුත්‍රා කියන මේ කොට සාපෝධාතුවට අයිති කොටස්ටික අයින් කොළොත් අනිත් ධාතු තුනට පවතින්ඩ පුළුවන්ද කවදාවත් බැහැ. එනම් උනුස්සුම නුමන් තමයි දවන්නේ තවන්නන්නේ පුච්චන්නේ පංචි කාල ඉඳදල තරුණ කාලය එන කම් වෙනස් වෙනස් කර කරාවේ. කර්ම ජත්තේ දෝධාතුය එට පස් එත දල පරිහානයට පිරිහීමට අාරගෙනයන් ක්‍රමක්‍රමයෙන් එතේ ජෝධාතියේ තියෙනස් සභාවේ නිසා. මේ කායින් කරන්න කිවොත් ඕනු සමයින් කර ඉතුරු ධාතතුතුනොට පවතින්න බෑ. හොඳයි වායුුවයින් කරන්න කිව්වොත් ඒත්බෑ. හුස්මගඩ හුස්මගන්්ඩ ඕනේ පිට කරන්නඩ ඕ එනං තදගතිය අයින් කරන්න ැබ අන්නන්නේ නිසා හොදට තේරු ගණන්ඩ හොදට අවබෝධ කරගණන්ඩ මේ ශක්තිීන් හතරෙන් එක ශක්තියක් අයින් කරන්න බෑ මේ ධාතු හතරට කියන තවත් වචනයක් තමයි මහාභූත මහාභූත කියලා කියන්නේ රිදී මුතුමැණක් එත්තව ශක්තින් හතර නමුත් අපේ මනස්ස රවට්ටන්ඩ අපේ සිත විකාරයට පමුණුවන්ඩ අපටඔවා අලංකාර දේවල් හැටියට වටින දේවල් හැටියට දර්ශනය දේවල් හැටියට අපේ මනසට පෙන්න්නනවා ඉන්ද්‍ර ජාලික්ෂෝ ෆ්‍රන්දරිදිී මුතුමැනිික් නැති දෙයක් ඇති දෙයක් හැටියට පෙන්න්නනු. වෙන වෙන දේවල් අරගෙන රන්රිදී මුතුමේණෙක් මවල පෙන්න්නවා. නොපෙන නිසා භූත කියනවා. එහැට පේනෙනේ. එහැට දර්ශනය කර ගන්න බේ දැ භූතියෝ දර්ශනය කරන්න බෑ. එනිසා තමයි මේකට භූත කියන වචනයක් පාවිච්චි කරයි. ඉන්දියාව හිමාලේ ඉන්න මහා ගණ කෙලෑවල් වොල ඒ යක්ක්ෂණියෝ එකළන්ගේ ආහාර හොයා ගන්නවා සුරූපි තරුණ සරීරයක් මවාගෙන තරුණ පුරුෂයන්ට සඳහා දර්ශනය කරලාඒ තරුණ පුරුෂයන්ගේ ඒගල ඒගැල්න්ගේ මයාාවට අසු කරගෙන ප්‍රවට්ටගෙන කැලේට අරගෙන ගිහිල්ලා මරාගෙන මස්්ටික ලා ලේටික බොනො. එනිසා මේකට භූත කියලා කියනවා. ඒ යක්ක්ෂණ අන්ටිකැන බූත කියලා. අන්න වගේ තම මේ සතර මහා දහදු. ඉස්ත්‍රීියයක් නෑ බැ ස්ත්‍රියයක් මවල පෙන්නල තිීන. හදල පෙන්නල තිීන. පුරුෂේයක් නෑ හැබැයි පුරුෂයෙක් මවල පෙන්නලතිී නවා හදල පෙන්නල තියන. මොන ඇද හදල පෙන්නලතිී. මහා භූත හතරෙන්. පුරුෂයක් මවල ස්ත්‍රියගේ ස්ත්‍රීයටපුරුෂාර ඇද බැඳ තබාගණ්ඩ මනස විකෘතිතාවයට පත්කරනවා සතර මහාභූතියෝ මහාභූත හතර. මහභූත හතර ස්ත්‍රී රූපයක් මවල පුරුෂෂාගේ සිිත් ඇද බැඳ තබාගන්න ආකාරයට යගේ මනස රවට්ටනවා මේ මහාභූත හතර. ඒ අනුව ඕනඕොන්ගේ සම්බන්ධතාවයන් නිසා අනන් ත ප්‍රමාණ දුක්කි දිනවා. ඒ නිවැරදි ස්භාාවේ ශත්‍යය සභාාවය අවබෝධ කරගන්ඩ බැරික් නිසා අනන්ත ප්‍රමාණ මේ සත්‍ය නැවත නැවත දුකොට වැටෙනවා. එ සතර මහ දාතුවන්ගේ අතා සභාව මහ යතාා සභාාවය අවබෝධ කරගඩ බැරුව ස්ත්‍රියයක් යන්නෙත් මහභූත හතරරි ක්‍රියාවක් පුරෂේකයන්නෙත් මහභූත හතර ක්‍රියාවක් දරුවක් කියැන්නේෙත් මහබුත තාතර ක්‍රියාවක් ලමේ කියන්නේ මහලු කෙනෙක් කැන්නෙත් සතර හදහතුන්ගේ ක්‍රියාවක් මේ නිවැරදි අවබෝධ කර නොගන්න තාක්කල් මේ සත්‍ය නැවත්ත නැවත්ත මේ අවිද්‍යාව නැමති අන්දකාරයට වැටනෝ අවිද්‍යාව නැමැති මහා මොහොය නැමති ගනාාදුරෙන් වහලතියෙන්න්නේ මොහෙෙන් වහලතියන් නිවැරදිව දැකගඩ නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගංචි එන සතර මහ අපි දැන් මෙතන දළ කතා කරන්න ඒ ධර්මතා හතරම එකටාරගෙන ඒ ධර්මතා හතර දැක් පෙන්නල දුන්නා එක ධර්මතාවකට තනයෙන් ක්‍රියාත්මක වෙන්න බැහැක් කියන කාරණය තමන්ගේ අභ්‍යහන්තරය තමන්ගේ ශරීරයේ අභ්‍යන්තරය පරීක්ෂා කල්ල බලපුහාම තමන්ට තේරෙනවා එක ධර්මතාවයක් ධර්මතා හතරෙන් එක අයින් කරන්න බැහැ කියන කාරණය එක කයින් කල්ලා පවතින්න බැහ කියනකන්න ඒ එහෙමම තමයි එක තමයි පර්ම සත්‍යය එහෙනම් මේ ධර්මතා හතර එකටමයි ක්‍රියාත්මක වෙන්න ඒ ධර්මතා හතර අපි ධර්මතා හතර හැටියට දකින්න නැතිතා කල් අපේ සිත තුලානු ගත වෙලාතියෙන්නේ අපේ සිත තුළ පැළපදියන් වෙලාතියෙන්නේ පුච්චඩක් සත්ති චීවේ ට ඒ වැර දිසිතු විල්ලක් එනම්ඒ වැරදි සිිතුවිල් අයින් වෙනකම්ම කරන්් දැ කොහමද ව කරන්න කෙස්්ටිකාරගෙන පරික්ෂාකර ලබලන්ඩ දාත හතරි ක්‍රියාකාරිත්තයක් තියෙන් එකට බුදුරජාන්ස දේශනාය කරනවා මනසිං ඔ කොටස් තිස් දෙක වෙන් කරන්ට් මනසි වෙන්ං කරන්න කොටස් තිිස් දෙක හතලිස් දෙකට වවෙෙන් කරන්න පුළුව වෙන් කරලා එක කොටසක්කරගෙන පරිීක්ෂා කල බලන්න. එතමයි ස්සලාම ගාන්න අපි කෙස් තොර කෙස් පරිීක්ෂා කල්ල බලපාම අපට ධාතු හතරක් කියන එක පේස් සිතට වැටහෙනවානම් තේරෙනවන අවබෝධ වෙනවන ඒ අවබෝද්ධ වෙනකම් හරියට ප්‍ර්‍යක්ෂ වෙනකම් නැවත නැවත මෙනහි කරච නැවත නවත සහි කරන්නට. ඒ නැති තාාක්කල් ඒ ප්‍ර්‍යක්ෂ නොවෙන තාක්කල් අරකෙස් කියන සඥාවට නැවත්ත මනස හැරෙනවා. රමං උදාහරණේ කිව්වා තොර හරක මරණකං විතරයි හරක මැරුවත් හරක ඇැයි වෙට කොටස්ටික ඔක්කම වවැංකෙරුවට පස එතන ඉදල හරිකෙ ගන කතා කරන්න නැස තන සත් සඥ තැන පුච්චල සංඥාවී වරයි. එතන ඉදල මස් අන්න ඒ වගේ සතරමහා දහතු කියන සං්ඥාව සිතට හරියටම අනුගත වෙනකම්ම ප්‍ර්‍යක්ෂ වෙනම මෙනෙහි කරන්න ඕනේ ඒ මෙනෙහි කරන්න මෙනෙහිරන්න සත්‍රමහ දහතු කියන සංඥාව හදවට ප්‍ර්‍යක්ෂ වේවිී එතෝට කෙස් කියන සංඥාව මනසිං අයින්ගෙන. එකයි වෙනකම මෙිනෙහි කරන්න ඕනෑ සතරමහා දතු සතරමහා දහතු. පඩවි ධාතුවතියනවා අපෝ ධාතුවතියනව තේච ධාතුවතියන වායෝධාතුවතිීනවා ශක්තින් හතරතින් ඔය මහාභූත හතරයි ඔය ධාතු හතරයි කියලා සිතට ප්‍ර්‍යක්ෂ වෙන කම්ම මෙනෙහි කරන්න ඕන එම නැත්ත නැවත අප අර කෙස් කියන සංඥාවට වැටෙනවා කෙස් කියන සංඥාවට වැටුණහම වෙන්නය අපි ඒතුළ ඇලෙනවා ඇලෙන සිතක් කෙනවා තෘෂ්නාව දුරුවල කරන්න බෙහැ රාව අයින් කරන්න බැහැ. තෘෂ්ණාව මනසේ නිවත් කරන්න බෑ. ඉවත් කරන්න බැරි ඇයි කෙස් කියන සභාාවය සත්්‍යයකුට අයිති දෙයක් හැටියට අරගන්න. පුච්චලයකුට අයිති දෙයක් හැටියට. ලොම් කියන එක පුච්චලයකුට අයිති දෙයක් හැටට. නිය කියන එක පුච්චලයකුට අයිති දෙයක් හැටියට. කෙස් කියන්නේ සක්තින් හතරක ක්‍රියාවක්. තොරේ කෙස් දන්නේ නෑ. කොහෙද ඉන්න කිය. කෙස් දන්නවාද තමන් එක සින්නේ මේ හිස මතු පිට කියලා. කෙස් දන්නේ. ලොම් දන්නවාද මං මේ ශරීරය පුරහාම ඉන්න කියලා. නෑ. ඇයිඒ සත්්‍යයෙක් නොවන නිසා. පුච්චලයෙක් නොවන නිසා ජීවයෙක් නොවන නිසා. කෙනෙක් නොවන නිසා ඒ දැනුමක් නැහැ. එනං එත නිදි පැහැදිරිවෙ නෝන ඔවු. ශක්තිෙන් හතරක් මෙ ධාතුන් හතරක් නිය කියන එක දන්නේ නෑ එත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කියලා කෙස්සල්ලොම් නියපත දන්නේයි සත්්‍යයෙක් නොවන නිසා පුච්චලෙක් නොවන නිසා කෙනෙක් නොවන නිසා දත්දන්නේ නෑ කෙස් ලොම් නිය කියනේවා තමන් එෙක්ක සම්බන්ධකම් පවත්වනවා කියලා දත් දන්න ෙත්න සම්බන්ධකම්පවත්තන කද මේ ඔක්කොම එකට සම්බන්ධ වෙලා තියන ක එක සම්බන්ධ වෙලාතියෙන් නමුත් දත් කියන ඉස්ස්වභාාවය දන්නේ නෑ මෛ්‍ය එක්කම ක කියන අය සම්බන්ධයි ලොම් කියන දේවල් සම්බන්ධයි නිය කියන දේවල් සම්බන්ධයි කියලා දත් දන්නේ නෑ ඒයි දන්න ඇත්ති සත්යෙක් නොවන නිසා පුච්චලයෙක් නොන නිසා කෙනෙක් නොන නිසා හම දන්නේ සියල්ලුම කොටස්්ටික මේ අභ්‍යන්තරයට ඇතුල් කරලා මේකෙන් මම වහගෙන ඉන්නව කියලා හම දන්නත්නේ ඒයි හම දන්න ඇත්ති සත්්‍යයෙක් නොවන නිසා පුච්චලයෙක් නොවන නිසා කෙනෙක් නොවන නිසා මෙන මේ ආකාරයට මේ සත්ත පුද්ජල සංඥාවයින් වෙන තුරුම ධාතු මනසිකාරය කරන්න ඕන දැ මේක මාතුරුකාවශයෙන් එවලතියෙන්නේ ධාතු මනසිකාරය පිළිබාඳව දේශනාව ඉදධාතු මන සිකාරය තුළම තමයි මෙ ආරම්භය විදර්ශනාවේ ආරම්භයයි විදර්ශන පටන්ගන්න මෙතැනින් ගර පටන්ගන්නකොට අපිට ප්‍රත්්‍යයක්ෂ වෙන්නෝන සත්්‍යයෙක් නෑ කියනෙ එක පුච්චලෙක් නෑ කියනෙක් මෙද්ධාතුමන සිකාරයෙන් ලැබෙන ප්‍රතිඵලයකයි. එක තමයි අපට අවශ්‍ය කරන්නේ ත්ඒේකයි. ඔකද සත්ත පුච්චල සංඥාව වැරදි සඥාවක් එන රිර අභ්‍යන්තරය තියන මස් දන්නවද කෙස්ලොම් නිය දත් සම් කියනේවා මගෙත් එක්ක සම්බන්ධයි කියර දන්නේ එයාල මේ මේතැන්ගොල පිහිටල ඉන්නව කියලා මස් දන්නවද එ දන්න ත්නේ ඇයි සත්ෙක් නොවන නිසා පුච්චලයක් නොවන නිසා කෙනෙක් නොවන නිසා. නහර දන්නවද මේ මස්සෙදලි නමසීයක් පුරාමං වෙලාගෙන ඉන්නවා ඒ සෑම තැනකම මේ නහරවල් සම්බන්ධයි කියලා නහරවල් දන්නෙත්නේ ඇයි දන්න ඇත්තේ. දන්න ඇත සත්්‍යයෙක් නොවන නිසා පුච්චලයක් නොන නිසා කෙනෙක් නොවන නිසා දන්නේ. ඇට සැකකිල් ලක් තියන ටැබලි තොන්සියයක් හිිස්කබලයඉදලා පාදී මාපට ඇගිලි දක්වාම ඇටකැබලි තුොන්සියයක් තියනවා. මේ ඇටකැබලි තුොන් සයෙන් එකක්වත් දන්නේ නැහැ මේ සියලු කොටස් එ එ සම්බන්ධයි කියලා මස් නහර තොඩාඇටල් ලොන්ද වකුගඩු අක්මා පෙනහල්ල පප මස හරද මෙ සියලු දේවල් මේට සැකිල්ලත් එක්ක සම්බන්ධයි කියලා ඇට සැකිල්ල දන්නේ ඇයි දන්න ඇත්තේ සත්යෙක් නොවන නිසා පුච්චලයෙක් නොවන නිසා කෙනෙක් නොවන නිසා දන්නේ එනම් කෙල දන්නවද ම මේ පිහිට ලයි ඉ දදිවත්. මොකය තුළ කියර. කෙල දන්නෙත් නෑ. ඇයි දන්නත්. සතෙක් නොන නිසා. පුච්චලයක් කනෙක් නොන නිසා. සෙම දාද මම මේ සරීර ඇතුලේ පිහිටලති එෙන්න්න කියර. නෑ ඇයි සත්ෙක් නෝන පුච්චලයෙක් නෙමි චීවේක් නොවන නිසා එස්සෙම දන්නෙ නෑ හවල් තැනති හවල් තැනති යන කියෙනනා. සොටු දන්නවාද මම ඉන්න හවල් තැන කිය නෑ ඇයි. සත්යෙක් නොන නිසා ච්චලෙක් නොවන නිසා මෙන්න මේ ආකාරයට මෙනෙහි කරන්න ලෝනය. එදොට හොදවට බලන්න කෙලස් සෙම සොටු කඳුලු දහාඩිය ලෙස් සැරව මේ එකක්වත් දන්නවා දේ ඇයිලා ඒ තැන්වල පිහිටල ඉන්න කියර නෑ. ත්‍රමේ අක්මාව පැෙනහල්ල පපු මසහර්දය එයා දිවශන්නේ කොටස් දන්නවා දේ තැන්වල පිහිටල ඉන්න කිය. නෑ ඒ දන්න ඇත්ේ සත්්‍යයෙක් නොවන නිසා පුච්චලෙක් නොවන නිසා. ක් නොවන නිසා අන්න මේ සත්ව පුච්චල සංඥාව මනසිං අයින් වෙන තා කල්ම ධාතු මනසිකාරය කරන්නලෝ ඉට පස් යාට තේරෙනවා යට වැටහෙනවා යට අවබෝධ වෙනවා ඔව ඇත බුදුරජාණන්සේ දේශනා කරලා තියන දේ සත්‍යයක් ඒ තමයි මහා භූත හතරක් එමනැත්තා ශක්තින් හතරක් මනතන් ධාතු හතරක් ක්‍රාත්මක වෙනවා කියන කාරණය යටට හොඳවට පැහැදිරි වෙන. එ පස් එ සෑම කොටස්සක් තට ඇසත් තරම් පරිීක්ෂා කරල බලන. ඇසේ තියෙන් නිද්ධාතු හතර. තර ඇස ඇස කියන මේ මාංස පින්්ඩ එනතැයි මස් පිඩුව මස් ගුලිය දන්නවාද මම කුහරය ඇතුළේ මෙන්න ආකාරයට ඉන්නවා කෙල හැ දන්නව නැදන්නේ ඇයි සත්්‍යයක් නොවන නිසා පුච්චලය කෙනෙක් නොවන නිසා දන්නේ. හන දන්නාද මං සරීරය හවාවල් තැන පහිටල ඉන්නේ කිය. මං මෙයාට මේ මේ විදි්‍යයට උදව් කරන උපකාර කරනවා කියලා චක්කෝ ප්‍රසාධරූපය සෝත ප්‍රසාධරූපය දන්නුව. සෝත ප්‍රසාධරූපයකවකාන. එයා දන්නාද මං මේ ආකාරයට මෙයාට උදව් කරනවා මෙයාට පිහිට වෙනවා මෙයායටට සබ්දහන්ඩ ම පහිට වෙනවා කියල සෝත ප්‍රසාධරූපය දන්නවා. නෑ දන්නේ. ඇයි සත්තෙක් නෝන නිසා. පුච්චලෙක් නෝන නිසා කෙනෙක් නොන නිසා. ගාන ප්‍රසාධරූපය දන්නවද මම මුහුණ මැද්ද මේ ආකාරයට චබු ගෙඩියක් සභාවේ ආකාරයෙන් පිහිටල ම මෙයාට මේ ගද සුවද දැන ගණඩ උදවඋ කරන උපකාර කරනවා කියලා. ගාන ප්‍රසාධ රූපයහෙවත් නාසේ දන්නවද. දන්නේ. ඇයි සත්යෙක් නොන නිසා. පුච්චලයක් කෙනෙක් නොවන නිසා. එනමි සෑම කොටසක් මාරම් බලන්නවා. තොර ජිව්හා ප්‍රසාධ රූපයවත් දිවදන්නවද. ම යාටම රසය දැන ගණඩ උදව් කරනව උපකාර කරනවා පිහිට වෙනවා කිය න ඒ ධාතු හතරක ක්‍රියාකාරිත්්‍යයක් විතරයි. සතරමහ ධහතු මහාභූත හතර ක්‍රියාකාරිත්්‍යයක් විතරක් නිසා සත් නැහැ පුච්චලෙ නැ චීවයෙක් නැති නිසා එනම් අපි එභාාව ආකාරයෙන්තේරුම් ග්ඩ ෝන නි වැරදිව ධාතු හතරක ක්‍රාකාරිත්්‍යයක් කය දන්නාද කයේොයි මොන කොටසද ආවල් අහවල් තැන ම මෙයාට මේ සීත උෂන දැන ගණඩ උදව් කරනවා කාය ප්‍රසාධරූපය මේ ආකාරයෙන් උදව කරනවක් කියලක් ශරීරය දන්නවද නෑ. එයි පුච්චලෙක් නොවන නිසා කෙනෙක් නොවන නිසා. සත්්‍යයෙක් නොවන නිසා. එන යම් කිසි කෙනෙක් මේ ධාතු මනසිකාරය නිවැරැදිව කරනවන එයා නියතවසේම මෙන්න මේ ආකාරයට මෙිෙහි කරන්න ඕන. මෙනහි කරවනට මකක්ද නැතිවෙන අයින් වෙන් සත්්‍යේෙක් නෑ කියනෙ කතේරෙනවා පුද්ජලෙක් නෑ කියන එක තේරෙනවා එක සත්‍ය වසේම දැක ගණ්ඩෝනේ එකතමයි විදර්ශනාවේ ආරම්භය කරකයෙන් විදර්ශනාව පටන් ගෑම්ම සත්ව පුද්ජල සඥාව තොර වන්න ඕනේ එවි තරක්නෙමී බාහිරරූප බාහිරයවා ඇසට පේන්නේ අපි බාහිර රූප වෙන් කරගණ්ඩ පුරුදු වෙලා තියෙනවා එවැ සවභාවයන්න අනුව ගහක් ගලක් කන්දක් දොලක් ඇලක් ගංගාවක් ගොඩනැගිල්ල වාහනයක් එයාදී වශයෙන් බාහිර ඇසට පෙන බාහිර රූපා පී වෙන් කරගෙන තියෙනවා ඒ ද්‍රව්්‍යන් හැටියට. දුරජාණන්හස දේශනා කරන්න ශ්‍රෑම ද්‍රව්වයකම ක්‍රියාත්මක වෙන්නේ සතර මහා ධාතු. ධාතු මනසිකාරය කරන පුච්චලෑ එ එකකොට තමන්ගේ අභ්‍යාන්තරය විතරක් නෙමි ඒ අභ්‍යාන්තරේ තියනෙනව ඉන්ද්‍රියන් ච ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ිවා ඉද්‍රිය කාය ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය තරයිස්තිීන්ද්‍රිය පුරෂ ඉන්ද්‍රිය යදි වශයෙන්. තර චක්කු ඉන්ද්‍රිය ඒට ගෝචර වෙන්නෙ බාහිර රූප. එ බාහිර රූප මොන ආකාරි රූපයක් එක හතරස්වවෙන්න පුළුවන් එක පෙතලි වෙන්න පුළුවන් එක දික්වෙන්න පුළුවන් එක කෙටිවෙන්න පුළුවන් එක රවුන් වෙන්න පුළුවන් එය අදිවශය නැහැට පෙනෙන මොන රූපයක් ගත්තත් ඒ රූපයක ති ශක්තින් හතර සතර මහදහතු අ්‍යන්තරය තුළ ධාතු මන සිකාරය හොඳවට පවත්තල හොඳවට මෙනහහි කල්ලාර සත්ත පුද්ජල සංඥාව නැති කරගත්ත වගේම ඒ අභ්‍යන්තර ඉන්ද්‍රීියත් එක්ක සම්බන්ධකම් පවත්වන බාහිර රූප සබ්ද ගන්ධ රස්ස ඉස්පර්ෂ. කන මේ ධර්මතාවයනොත් අපි නිවැරදිව තේරුම් ගණ්ඩෝනේ අවබෝධ කරගණ්ඩෝනේ වටහා ගණ්ඩෝේ. එනම් ඇසට පේන ඕනම රූපයක් ගත්තොත් ඒරෝපයක තියෙන්නේ ධාතු හතරක් මහාභූත හතරක් ඒ මහාබූධ හතර අපේ මනස රවට්ටනවා වර්ණ ගන්නලා වර්ණගන්නල කියන වර් පාටඒකට කියනණරපය වර්ණ රූපයට තමයි ගොඩාක් දෙනා ඔහුවෙන්නේ ඒ තමයි භූතයන්ගේ ස්වභාවය විවිධ ආකාරයෙන් විවිධ හැඩවලින් පෙනීන්වා විවිධ වර්ණයන්ගෙන් පෙනීඉවා විද සභාවයන්ගෙන් පෙනීන්න අපිඒ වටහන ඒ වර්ණය අපේ ශනයෙන් අපේ ඇස නැමති අර මහභූත හතර අර බාහිර වර්ණය නැමති මහාභූත හතරඒ අපේ මහබූත හතර හැටියට හදනාගානේ නැතුව ඒ මහභූතයෝ ඒ සම්බන්්ධ කරලා ඇහැ නැමති මහභූතියොත් එක්ක අපේ මනස්රවට්ටනවා ලස්සනයි කිය අලංකාරයි කිය දර්ශනීයි කිය තා කල්ල පැහුව අහුවේ නිකාට අර භූතියන් බූතියෝ පෙන් නෑ කියන්නේ එකයි නොපෙන නිසා භූතියෝ කියනවා ඒම් අපඒ වර්ණයට අහුවෙන මදන වර්ණ රූපය වර්ණ රූපයට පැහුවෙලා එහුවේ නයි අපේ මනස් අවිද්‍යාවෙන් වැහිඩා අපේ මනස මෝහෙෙන් වැහිලාඒ අවිද්‍යාවෙන් වැහිලා නිසා මෝහෙෙන් වැහිලා නිසා අපට වර්ණ රෝපය පෙන් දර්ශනයක් හැටියට අලංකාර දෙයක් හැටියට ලක්ෂණ දෙයක් හැටියට අපි අහු වෙනවා එදා විඤ්ඥානය මායාව එමයාට හුෙන වි්ඥා රැවටීම දෙන්න විඤ්ඥානයට මනසිකාරයට එදොට යාකාරයෙන් ගන්නවනං එතන ධාතු මනසිකාරයක් නෑ තර ධාතු මනසිකාරයක කියන්නේ ධාතු හැටියට දර්ශනය වීමයි ධාතු මනසිකාරය කියය අපට ඒ බාහිර රූපය වර්ණය හෝ එක හැඩය හෝ එක කෙටි බව හෝ එක රවුම් බව හෝ එක දික් බව හෝ එක පැතලි බව හෝ මොනයම් ආකාරයක් තිබ්බත් ඒ තියෙන්නේ අ මහාභූ්‍යයන්ගේ සභාාවයමයිතින් මහාභූතියන්ගේ සභාාවයමයිතින් ඒක සිතට අනුගත වෙන කම්ම මෙනෙහි කරන්නඩෝන නැවතැනවත මෙනිහිර්ෝ නවත නවත සහි කරන්නන්නෝය නැවත නැවත සීහිකරනවට කියන්නේ අනු පස්සන දෙව තමයි භාවනා කියන්නු ධාතුමාන සිකාර භාාවනාව එදට සබ්ද සබ්දය මිහිර හඬින් විවිධහඬ නංවනව සබ්දය විවිධාකාරය සභාාවයන් පෙන්න්නනවා හීනියයට සබ්දනගනු තරමකට සබ්දනගනු භයංකාරාකාරයට ශබදනගන මේ ආකාරයෙන් නගන සබ්දියයක් ඇත්නම් තතාගතයන් වහස දේශනා කරන්නේ ඒත් මහභූතිය තමයි කරන්න අන්න මහභූතයන්ගේ වැඩේ අපි ඒශ්‍රභාාවෙන් ගන්නේ නේ ධාතුමාන සිකාරය පුරුදු කල්ලන ධාතුමාන සිකාරය වඩලනේ ධාතුන් වසේ නවබෝධ කරලා නැති නිසා අපි් අපේ මනස්සේ විඤ්ඥානය මායාාවට අපි ඔහුවෙනවාඒ විඤ්ඥානය මායාාවට අහුනාද අපේ සබ්ද මනසිංග්‍රහණය කරගන්න ඒ සබ්දයට අපේ මන සෑලෙනවා ඇති සබ්දයට මනසිංහ ඇලනවදකට කියන්නේ සබ්ද තන්හා තන්නාව තියෙනවන සසරය මිදීමක් නෑ අර ලස්සන රූප කටගැන රූප තන්න තර මහාභූත හතර හැටියට දකින්නේ නැතුව ඒ ස්භාවයන් සම්මුතියෙන්ම දකිනවන ාතු මනසිකාරයක් සිද්ධ වෙලානෑ නිවන් දකිින්දනම් ධාතු මනසිකාරය නිවාරය මෝනි එනම් එක නිවැර දිව කරන්නලෝනි අනි තය තමයි ගන්ධ රූපය ගන්ධය කියන රූපය රූපය කියන්නේ භූතයන්ගේ ස්වභාවයක් බතියොතමයි ඇති කරන්න සුළු හෝසු ගන්ධයක් යන්තම් හෝසු ගන්ධයක් එකත් භූතයන්ගේ වැඩා තරමකට ගන්ධයක් හෝසු ගන්ධදයක් ත් භූතියන්ගගේ වැඩක් මහාපරිමාණෙන් මහාවිශාල ගන්ධයක් හෝ මහශාල සුගන්ධයක් ඒත් මහභූතියන්ගේ වැඩක් හැබැයි අපි හෙම තිීතන්නේ අපි හෙම කල්පනා කරන්නේයි අපේ මනස්සේකට හුරු වෙලානෑ අපේ මනස්සේකට අනුගත වෙලානේ මනස්ස අපේ ස්ථාවර වෙලා නැහැ අපට ස්ථාවර වෙලාතියෙන් මනසට අනුගත වෙලාතියෙන්නේ ගන්ධයක් හා සුගන්ධයක් හැටිය සදයි පොහරි ගන්දයි ඕකම තමයි තියෙන. ඒ මහාභූතියන්ගේ වැඩක් කියන කාරණය නිවැරදි ආකාරයට මනසට ප්‍රත්‍යක්ෂ වෙන කම්ම මෙෙනෙහි කරන්න ඕන. එතුකොට සම්මුතිය පවතින්නාව සං්ඥාවයින් වෙනවා පරවාර්ථය තුළට මනසේනවා. සත්‍යය සත්‍යය හැටියට වැටහෙනවා. නිවැරදිදේ නිවැරදි ආකාරයට අවබෝධ වෙන. වැරදි ආකාරයට අවබෝධ වෙලා තියෙන තාකල් සත්ත පුද්ජල සංඥාවට වැටෙනවා. සුවද මට සබ්ද මට රපම රූප මට එදී වශයෙන්. තොර අභ්‍යාන්තරය මූලික වශයෙන් අභ්‍යන්තරය පරීක්ෂ කරල ධාතුමාන සිකාරය හරියටටම සිද්ධ කරගත්තන එ එතනින්ම සත්ව පු්ජල සඥාව නිදහස්සෙනවා. මෙච්චර කාලයක් අනාධිමත් කාලයක් සසර ඇති දීර්ඝ කාලයක් ආපු මේ වැරදි සිතුවිල්ල වර්තමානයේ ඒ ධාතු මනසිකාරය තුළ නිවැරදි කරගන්නවා ඒ නිවැරදිව දකිනවා එ නිවැරදිව දකිනවට කියන සම්මාධිට්ටි නිවරදිව දැකීමම සම්මාධිට්ටියයි එතොට ඇවිල් තියෙන්නේ බදුරජන්ාන්ස දේශනා කරපු නිවන් මගට ඒ නිවන් මගේ මූ ආරම්බේතමයි සම්මාධිට්ටි පිළිබඳව නිවැරදිව කල්පනා කරණත් සම්මා සංකප්පයයි. තොර ධාතු වශය මෙනෙහි කිරීම සම්මා සංකප්පය. ධාතු වශයෙන් දර්ශනය වීම සමාධිට්්‍යියය. ද බලන්න එතකොට අපි මේ විදිහට නිවැරදිව මෙනෙහි කරනගොට අපි නොදැනුවත්ම අපි දන්නෙම නැතුව අපි ඇවිල්ල තියෙන්නේෙ කොතනටද. නිවැරදි මගට මකක් ද නිවැරදි මගේ අරයස්ටන්ංගික් මාර්ගේ දන්න හැබේතම වැටිල තියනවා. ආර්යෂ්ටාංගික මාර්ගගේ ආර්යෂ්ටාංගික මාර්ගය කල වෙනම භාවන වන්නේ. නිවැරදිව මෙනෙහි කරනවාන නිවැරදිව සිතට අනුගත වෙනවාන නිවැරදිව සිතට ප්‍රත්්‍යයක්ක්ෂ වෙනවාන එය ඇවිල්ල තියනවා වැටිල තියෙනවා අර්යෂ්ටාංගික මාර්ගෙන්. අනිත රසරූපය බාහිර රස්සේ දපි මේක මොක් ක්ෂේන්ද ග. මහ බූතහතරරි ක්‍රියාවක් හැටියට දකිනවද නො රසයක් හැටියට දකිනවාද රස්සයක් හැටියට දකිනතා කල් ධාතු මන සිකාරයක් නෑ රස්සයක් හැටියට මන ඇඹුල් රස්ස වසයෙන් තිත්ත රසවසයෙන් කහට රස වශයෙන් ගලොුණු රස වශයෙන් මෙහිරී රස වශයෙන් මොන රස්යක් ආකාරයෙන් ගන්නවත් ගන්නවදද එයට ධාතු මන සිකාරයක් වැඩිලනේ එකන මනසතයනෙ ධාතු කියන සංඥාව නෙම ඥ බුදුරජාණ දේශනාය කරන රස්සඥ වැරදි රස සඥාව වැරදි රස්සය වශයෙන් හඳුනගන්නේ අභූතියෝ තමයි හදු නල්දින් තර අපේ මනස අවුල් කල්ලතින් ත්‍රමාණසට පෙන්නන්නේ භූතයන්ගේ සභාවය පෙන්නන්නේ ්‍රවිඤ්ඥානය මයාාවටහ වෙලා ත්‍රවිඥාන දැනගනේ රස්සයක් හැටියට ධාතු මන සිකාරයෙන් රසයක් හැටියට දැන ගන්න බෑ නිවැරදිව ධාතු මන සිකාරය නම් කරලතින් ආහාරය සතර මහධාතු දැවිතරක්නෙම ඊට පස්සේ දාායිතින පොටබරූපය එකැන සීත උෂ්න දෙක අපි ශීත සීත වශයෙන් හඳුනග නක භූතියෝ කොරන වැඩක් කියලා තේරුම් අරන්න එතව නේ උෂ්නය වශයෙන්මයි හඳුනග ඒ අනාධිමක් කාලයක් දීර්ඝ කාලයක් අපේ මනස්සාවෙ එමායාාවත් එක්ක. එමායාාවත් එක් පු මනස්සය අපට පෙන්නන්නේ සීතර වශෙන්. රශ්න උශ්නය වශයෙන්. බුදුරජාන්සේ දේශනා කරන්න ඔක්කක් මහභූතියන්ගේ වැඩ. සතර මහදහතුන්ගේ වැඩක් ඕක. එනම් සිතට අනුගත වෙනකම් සිතට ප්‍ර්‍යක්ෂ වෙනකම් තොට සීතලයික් කියලා සරීරියට දෙනී. හැබැයි. මනසට දෙන්න එපා සීතලයි කියර එක මනසට මහභූතයන්ගේ ක්‍රියාවක් හැටියට සතර මහදහතුන්ගේ ක්‍රියාවක් හැටියට මනසට දෙන්ටි සීතල ඇඟට දැනනවා එක සම්මුති ලෝක උස්නය ඇඟට දැනෙනවා දට ඇඟ කිය ශරීරයෙකුත් නෑ කියනෙ ක අපි දැන් මුලින් මෙච්චර වෙලා අපි කතා කර පෙන්නල දුන්න ධාතු මනසිකාරය තුළින් ශරීරයේ අභ්‍යාන්තරයෙන් ගත්තත් කිසිීම එකක් මටයිතය වනිමි මහභූත හතර මෙතා සත්‍ර මහදාතුන්ගේ සවභාවයන්. රපී විඤ්ඥානයේ මයාාවත් තුළ ඉන්නතා කල් අපට ඇත්ත ඇති සැටියෙන් පෙන්නන්නේ නෑ භූතියො නොපෙන ඉඳගෙන හැංගිලා ඉඳගෙන නැති දෙයක් ඇති හැටියට අපට දර්ශනය කරලා පෙන්නල කනට සබ්දවස්සයන්නේ දිරිපත් කරලා නාශයට ගන්ධවශයෙන් ඉදිරිපාත් කරලා දිවට රසවශයෙන් ඉදිරිපාත් කරලා ශරීරයට පහස වශයෙන් ඉදිරිපාත් කරන මනසට අරමුණ වශයෙන් ඉදිරිපාත් කරලා අපේ මනස්ස විඤ්ඥානයේ මායාාවට අල්ලගන්නවා එ මාය නැමති දැලට දාගන්නවා වි්ඥානයඒ මායාව නැමති දැලට දාගත්තග අපි ඔ දුකට පත් කරනවා ඒ සංසර්දුක නැවත නැවත භවයක් ුරුම කරනවා ඇයි ඒ පිළිබඳු අපේ සිතාල වනවා. නැවතනැව තලනවා. නැවත නැව තල්ලවනව කියන්නේෙ තෘෂ්ණාව පටන්ගන්න. දවට තෘෂ්ණාව පටන් ගන්නවා කියන්නේ අපි සසරේ. තෘෂ්ණාව ්‍යවසානයේ නිවන තින් පෑක ධර්ම දේශනාවක් නිමාවට පත් කරනවා. ආකා සට්ටාචබු මට්ටා දේවානාගා මහිද්දිික ආපුං්‍යයන්තන් අනුමෝදිිත්. కం තුළോ కసాసනం ආకసటచබුම් මටట్්ట දේවානා ගాමहिද್දිిකා. పഞන්తం අනුమෝදිత್త చిරంరకంතුు දේశනం ආකාసటచබම් මට්ట දේවානා ගాමහිද್දිిකා ప్యන්ටం අනුෝදිతత చిරరకంතුමం පරంతී අභිවාදනශීරිස්ස නිච්චංවතාපචායිනෝ චත්තාරෝධම්මා වඩ්ඩන්ති ආයුුවන් නෝස්ුකං බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝනිබාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු සෑම දෙනාටම තෙරුවන් සරණයි දේශහයෝ निभा